කිව්වා දැන් පිටරටින් මුදල් ලැබෙනවා. හරි, කාර්මන්ත්‍රීතුමාගේ හිතේ කොවිඩ් 19 හැදිච්ච ගමන් කොවිඩ් 19 ලංකාවට ලෝකෙටම වගේ අපිටත් ව්‍යාප්ත වුණා. අපිට ඇවිල්ලා තියෙනකොටම කොවිඩ් පස්සෙන් ආවාර යුරෝ අරගෙන ඩොලර් අරගෙන හරි මුදල් අරගෙන ලංකාවට නැවාලා. ඔය තියපු මුදල් ටික ඇවිල්ලා තියෙන නැවෙන් ඇවිල්ලා මහා භාණ්ඩාගාරයට වෙනම දීලා තිනවා. මෙන්න 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 මේ සල්ලි ටික දැන් ඕගලන්ට තියෙන්නේ බෙදාගෙන යන්න. ඒක අපිට තියුනේ එහෙම බෙදුව. දුන්නා නම් අපිට තියෙන්නේ ටක් ගාලා ඩොලර් මාරු කරන්න 5000 නැත්තම් බෑනික් බෙදන්න. ආපු ඩොලර් ටික ටක් ගාලා 5000 මාරු කරනවා. මාරු කරලා බෙදාගෙන යනවා. කොරෝනා හැදුනත් ජමන්නේ එක්කව කරගෙන දීගෙන යනවා. එහෙම බෑ. එහෙම කරා යහපාලන ආණ්ඩුව. එහෙම යහපාලන ආණ්ඩුව කරා. පොඩි දෙයක්. දැන් ඔබතුමා කියන විදිහට අර විදේශවලින් මුදල් ලැබුවා වෙන් කරාට පස්සේ ලෝක බැංකුව හරි යුරෝපා සංගමයේ හරි රටකින් හරි අපිට ඩොලර් මිලියන මෙච්චරක් කියලා අපි කවුරුත් දේශපාලනේ දන්න ආර්ථිකය ගැනත් දන්න අය දන්නවා නැවකින් හරි ගුවන් යානකින් හරි ඒවා සල්ලි හැටියට ඉන්නේ නැහැ. එහෙම සල්ලි හැටියට ඉන්නේ නැහැ. ඒ ඒක දැන් ඔබතුමා කියනකොට දැන් එන්නේ නැහැ. පස්සේ හරියයි කියලා හිතනවා එහෙම ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් එන්නේ නැහැ. මේ හදිසිය ගේන්න බෑ. නැවාවේ නැහැ. මාස 3කින් නැව ඉන්නවා එහෙම ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔබතුමාම කියනවා නම් හොඳයි ඒ මුදල් ඇත්තටම එන ක්‍රමයේ කොහොමද කියලා. මම දන්නවා ඔබතුමාට. එන ක්‍රමෙත් කිව්වනම් ඒතකොට මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත ක්‍රමේ ඇත්තටම එන ක්‍රමේ මොකද්ද? ඔය කියන මෙතුමා ඔය කියපු ස්ථානවල නම් ගම් ටිකත් එක්ක සුදේව යම් යම් රාජ්‍යයන් යම් රටවල් යම් සංවිධාන පොරොන්දු වෙලා තියෙනවා මේ මුදල් දෙනවා. නමුත් හැබැයි එක ඩොලර් එකක් ඒ නිසායි මම මට කියන්න වෙන්නේ මේක. එක ඩොලර් එකක් මේ වන විට අපිට මේ රටට ලැබිලා නැහැ. අපි මේ ලැබිලා නැතුව කරගෙන යන්නේ. අනුමත වුණාම මම දන්න ක්‍රමයේ තමයි ලෝක බැංකුව මුදල් අනුමත කරොත් එහෙම නැත්නම් ආධාරයක් හැටියට අනුමත කරාම විදේශ විවහාර ගිණුම් වලින් ගිණුම්මය ක්‍රියාවලියක් ඇතුලේ තමයි මේ මුදල් මහ බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. හරි හරි. එතකොට ඒ ට්‍රාන්ස්ෆර් වුණාම මහ බැංකුවේ විදේශවත්කම් සංචිතයේ ඉහළ ගියාම මහ බැංකුවට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රමාණයට සරිලන මුදල් අච්චු ගහන්න. එහෙමයි මුදල් අච්චු කරන්නේ. හරි. ඉදම්මනේට බලපාන්න නැති වෙන්නේ. හරියටම ඒක පැය 24න් කරන්න පුළුවන්. හරි. අපි මෙතනට අවස්ථාව දෙමු. හරි. අනුමත වුණ නැත්නම් හරි. ඔබතුමාලා ලියුමක් කියවලා රට ප්‍රසිද්ධ කරන්න. මේගොල්ලෝ මේ සල්ලි දෙනවා කියලා අපිට සල්ලි දෙලා නැහැ. හරි. දැන් හොඳයි. බොහොම හොඳයි. මෙතුමා ආපු එක අන්න දැන් ආව ක්‍රමවේදයට. ඔය මුදල් දෙන ක්‍රමවේදය. දැන් ඔය මුදල් දෙන ක්‍රමවේදය ඒ මුදල් දෙන